යහපත පිරුණු හරි ලස්සන දවසක් ඒවා. ඔන්න අද නම් දවස භාගයකටත් වැඩිය ගිහින්. මේ අපේ හවස්වරුවේ පටන් ගන්න යන්නේ. හවස්වරුවට මම මෙයව පුංචි පුංචි වැඩවලට එකතු කරගන්නවා. හැබැයි ඉතින් එයා කැමති නම් විතරයි. බලෙන් කරන්න යන්නේ නැහැ. කැමති නම් මොන මොනවා හරි පොඩි දේවල් ටිකක් එයත් එක්ක එකතු වෙලා කරනවා. අද අපිට උදේ පරුවෙම කරන්ට් එක තිබෙන්නේ. ඉතින් ඒක නිසා රෙදි ටික හොදගන්නත් පොඩ්ඩක් විතර පරක් වුණා. දැන් තමයි ඔන්න රෙදි ටික අරගෙන නවා ගන්න හදන්නේ. හවසරේ වැඩ පටන් ගන්නකොට ඉස්සල්ලාම කරන්නේ රෙදි නමන එක. අද ඔන්න මගේ ටුඩේ ලිස්ට් එකේ තිබ්බ වැදගත්ම වැඩේ තමයි මගේ මේ මැද මිදුල අස්කරන එක. මම සති දෙකකට විතර සැරයක් මේ මැල ටික ඔක්කොම ගිහින් අවුවෙන් තියනවා. අපි ගේ ලස්සන කරගන්න කියලා පැලගෙනත් ගේ ඇතුළ තිබ්බට ඒව හැමදාම ලස්සනට තියාගන්න නම් එයාලා වෙලින් තියන්නම ඕනේ. එහෙම වුණාම තමයි හරි ලස්සනට පාට තියෙන්නේ. දළු දාන්නේ අපි ගේ ඇතුළ තියාගෙන වතුර දැම්මට එයාලට ආලෝකය අත්‍යවශ්‍යයි. ඉතින් ඒක නිසා සති දෙකකට විතර සැරයක් එළියට දාලා හොඳට නාවන්න වගේ වතුර ටිකක් එහෙම දාලා ගන්න ඕනේ. මට ලස්සන්න පුළුවන්. මට බා. තාත්තා ඔක මට ගෙන දුන්නේ. තාත්තා ගෙන දුන්නේ. ගත්තේ. ඒ උනාට තාත්තා වට කිව්වා නේද අම්මට චුට්ටක් දෙන්න කියලා. එපා ඒක අල්ලන්න එපා. ඔන්න අපි දෙන්න සෙල්ලම් කර කර ඉන්නකොට තමයි දැක්කේ යහා පැත්තේ වත්ත පැත්තට හරකෙක් ඇවිල්ලා ඉන්නවා. මේ අපේ චූටි පුතාගේ යාළුවෙක්. ඇයි ඔය ඈ කෙසේ ගියෝනේ ඈ පුතා මෙයා ඇවිල්ලා කෙසේ ගිහිල්ලා නෝ කෝ ඈ ද ද කෝ ආ ෆොටෝ එකක් ගැහුවා යාගේ ද ද ඈ ඈ ඈ ඈ කෙසේ ගියෝනේ අනේ අද නෑනේ නේද පුතා ඒ තිනක ගහේ අමුයිනේ නෑ ඒ හනමවවා පාවෝ ඉදිච්ච දෙන්න එපා අනේ අර කෑම නෑ ඈ කෑම නෑ ඔන්න මෙයාද ගොඩ දවසකට පස්සේ ආවේ මේ ළඟ කොහෙ හරි ඔන්න බැඳලා හරි ලෙහලා හරි හිටියන් අපේ ගෙවල් පැත්තට ඇවිල්ලාම යන්නේ ඒ මොකද දන්නවද? අංකනයි මෙයාට මොනවා හරි කන්න දෙනවා. කවුනේ? බඩ පිරෙන්න කන්න කියන්නේ පොද? ඈ? අංකන. ඉතින් ඔයාගේ කටයි මෙහෙම මෙහෙම කරන්නේ. ඈ? නෑ නෑ. නිකන්ද? ඔයා දැන්නේ ආවේ?
ඔව් බත් නෑ තව ඕනේද තව ඕනේ ආය පොඩ්ඩත් එක්ක එළියට වෙලා ටිකක් සෙල්ලම් කරලා හැම ඉවරුණාට පස්සේ තමයි ඔන්න අපි දෙන්නත් එක්කන් ගෙයතුල්ට ආවේ. දැන් මම මේ හදන්නේ ගෙයතු ගා ගන්න. මම උදේට ගෙයතු ගන්නා වගේම හවසටත් අස් කරලා අතු ගා ගන්නවා. චූට පුතාව එක් කර ගන්නවා එයාගේ සෙල්ලම් වල ටික හින්ද ගන්නත්. ඊට පස්සේ මුළු ගෙයම අස් කරලා අතු ගා ගන්නවා. ත්‍රිපෝෂ කනකොට ගුලි හදලා කන්න අපේ මේ පොඩ කැමතිනේ. ඉතින් මේ විදිහට තමයි මම එයාට ත්‍රිපෝෂ දෙන්නේ. ඉතින් ඔන්න දැන් තමයි අපි දෙන්නගේ තේ වේලාව. අපේ ගෙදර පුදු පිළිම තියෙන්නේ දොර ඉස්සරහමයි. ඉතින් හවසට උන්න පහන දියලා පිරිත් හයියෙන් දානවා. මුළු ගේටම ඇහෙන්න. ඊට පස්සේ ඔන්න චූට පුතත් එක්ක ගාත කියලා එහෙම ඉවර වෙලා අපි දෙන්නත් එක්ක කුස්සේට යනවා. ඉතින් ඔන්න මං හිතුවා අද පාස්තා ටිකක් කන්න ඕනි කියලා. චූට පුතත් හරි ආසයි මේ පාස්තා වලට. අපේ ගෙදර රැට හරීම අඩුයි බත් කනවා. චූටි පුතාට බත් හදුවත් අපි දෙන්න මොනවා හරි ওই සුකුරුත්තන් කෑමක් කන්න තමයි කැමති. ඉතින් ඔන්න ඉක්මනට පාස්තා එක ලෑස්තිකට ගත්තා. මේ බෙදන්නේ මම අපේ චූටි පැටියට. ඉතින් එයා කැමති මයෝනීස් උඩින් දාලා කන්න සෝස් ටිකක් දාලා මේ විදිහට ඔන්න එක ලෑස්ති කරගත්තා. ගොඩක් වෙලාවට චූටි පුතා උදේටයි දවල්ටයි දෙකටම අතින් කනවා. ඒ වුණාට රෑට නම් අතින් කන ටිකක් හොරයි. එයා හත හතමාර වෙනකොට නිදාගන්න කෙනෙක්. මොකද දවල් වරුවේ මෙයා නිදාගන්නේ නැහැ. එයත් එක්ක සෙල්ලම් කරලා එයත් එක්ක වැඩ කරලා ගෙදර වැඩ කරලා මමත් රෑ වෙනකොට හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. ඉතින් මම කැමති රෑ වරුවට ටිකක් නිදහසේ ඉන්න. හස්බන්ඩ් එක්ක ටිකක් කතා කර කර එහෙම. ඉතින් ඒක නිසා මම කාලෙ හැම කුස්සියස් කරන්න හිටියොත් මටම කම්මැලි හිතෙනවා. කාලා අත හොද ගන්න වෙලාවට අනේ තව ඉතින් කුස්සියත් අස් කරන්න තියෙනවනි කියලා හිතෙනවා. ඉතින් ඒක නිසා මම කරන්නේ කෑම එක හදලා චූටි පුතාට කවන්න ඉස්සෙල්ලා ඉක්මනට කුස්සිය පුළුවන් ටික අස් කර ගන්නවා. ඒ කරලා මෙයාට කවලා එයාව නිදි කරාට පස්සේ තමයි ඔන්න මගේ අනිත් කුස්සිය වැඩ ටික කරගන්නේ. ඉතින් මම හැමදාම පැන්ටි ටොප් එක උඩ ලයිසෝල් ඩෙටෝ දාලා හොඳට පිහිනවා. දෙකම එකට දාලා ක්ලීන් කරපුවාම ගොඩක් හොඳයි. හොඳ සුවඳක් එනවා වගේම හුණු කැරපොත්ත වගේ සත්තු කුඹි වගේ සත්තුත් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම මේ විදිහට පැන්ටි ටොප් එක උඩටමයි ඒවා දාන්නේ. වතුරට දාන්නේ නැතුව එකල පැන්ටි ටොප් එක උඩට වතුර ටිකක් දාලා හොඳට හැම තැනම මේවා වෙන්න පිහිනවා. කිචන් එක මේ විදිහට අස් කරලා ඒ ගමම්ම අතුගා ගන්නවා. ඉතින් ඊට පස්සේ ඔන්න කාලා ඉවර වෙනකොට මට තියෙන්නේ මගේ පිඟානයි අපේ පාස්තා හදපු වාසනේ හොදගන්නයි විතරයි. ඉතින් එහෙම වුණාම හිතට මාර නිදහසක් දැනෙනවා.
හස්බනුත් දවසම ගෙදර නෑනේ. ඉතින් මට කතා කරන්නත් කවුරුවත් නෑ. මගේ චූඩ පැටිය විතරයි ඉන්නේ. ඉතින් හවස්සරුවට හස්බන් ආවම කුස්සිය වැඩි ටිකත් ඉක්මන් ඉවර කරගෙන එයත් එක කයියක් ගන්න මං හරිම කැමතියි. මම හිතන විදිහට අපි මැරි කරපුවාම අපේ ආදරය වැඩි කරගන්න, දෙන්න අතර තියෙන සම්බන්ධතාවය වැඩි කරගන්න දෙන්නම මහන්සි වෙන්න ඕනේ. ඉස්සර මතකද අපි ආදරය කරන කාලේ හම්බෙන්නම කොච්චර උත්සාහයක් දරනවද? කතා කරන්න, දෙන්නත් එක්ක එකට කාලය ගත කරන්න අපි ඕන තරම් කැප කිරීම කරනවා. හැබැයි අපි මැරි කරපුවාම, අපි චූටි පැටව අපි ගාවට ආවම දෙන්නට දෙන්නව අමතක වෙනවා නම් ඒ සම්බන්ධතාවයෙන් ඒ දෙන්නම සතුටු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් මතක තියාගන්න දවසේ පුංචි කාලයක් හරි ඔයාට ගොඩාක් ආදරය කරන කෙනාට දෙන්න. අපිට ගොඩාක් කලාවට කාලය නැහැ කියන්නේ කාලය නැතුවම නෙවෙයි. මොකද අපි ගොඩක් කලාවට මේ ඉලෙක්ට්‍රික් ඩිවයිස් වලට කොටු වෙලා ඉන්නේ. ඒ වගේ වහල්ලු වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා අපිට සම්බන්ධතා තියාගන්න හරි අමාරුයි. ඉතින් අද ඉඳලා ඔයාටත් පුළුවන් නම් ඔයාගේ ෆෝන් එක, ටැබ් එක, ලැප් එක ඔන්න පැත්තකින් තියලා විනාඩි 20ක් විතර ඔයාගේ ආදරය කරන හස්බන්ඩ් එක නැත්නම් වයිෆ් එක රැට චුට්ටක් කතා කර කර ඉන්න. ඉතින් ඒකට එයා ගොඩාක් කැමති වෙයි. දවස 30ම දෙන්නම වැඩ කරන්නේ. දෙන්නම ගොඩාක් බිසි. දෙන්නට කතා කරන දේවල් ගොඩාක් ඇති. සමහරක් දවස්වලට කියන්න හිතේ තියාගෙන හිටියත් ඔයා ෆෝන් එක ඔබන නිසා එයා ඔයාට මුකුත් කියන්න නැතුව ඇති. අනිත් පැත්ත හැර නිදා ගන්න ඇති. ඉතින් ඔන්න අද ඉඳලා නම් ඒක කරන්න එපා. දෙන්නත් එක කතා කරන්න හිනා වෙන්න වෙලාවක් තියාගන්න. එහෙම වුණාම තමයි අද දවස ලස්සනට ඉවර කරලා හෙට ලස්සන අලුත් බලාපොරොත්තුත් එක්ක දවස පටන් ගන්න පුළුවන්. ඔන්න ඔයත් එක්ක කතා කර කරම අපි දෙන්න කෑම එහෙම කාලා පුංචි කයියකුත් දාගෙන ඉඳලා නිවුස් එහෙමත් බලලා ඔන්න අපි දෙන්න ආවා. අද දවස තුල ආව හෙට යවන්න තියෙන ඕඩර්ස් ටික තමයි මේ අපි දෙන්න පැක් කරන්නේ. ඉතින් මේ වැඩ ටිකත් ඉවර කරලා තමයි අපි දෙන්න හැමදාම නිදාගන්න යන්නේ. ඉතින් අපි දෙන්න හැමදාම නිදාගන්නකොට 11:30 විතර වෙනවා. ඔන්න අදත් 11:30යි. ඉතින් දැන් තමයි මේ වැඩ ටික ඔක්කොම ඉවර කරගන්න පුළුවන් උනේ. ඉතින් එන්නකෝ දැන් ඔන්න දත කටේම මැදගෙන නයිට් ටයිම් ස්කින් කෙයාර් රුටින් එක කරන්නයි හදන්නේ. සෙරාවි ෆෝමින් ක්ලෙන්ස් එකෙන් තමයි ඔන්න මම මුණ හොදන්නේ. ඉතින් මේ විදිහට කොරන රෙදිකැලකින් පිහලා දී ඕඩිනරි එකේ ග්ලයිකොලික් ඇසිඩ් ටෝන එක තමයි මම ටෝන කරන්න යූස් කරන්නේ. ඉතින් මේක මම හැමදාම යූස් කරන්නේ නැහැ. සතියේට දවස් 3ක් විතර තමයි මේක යූස් කරන්නේ. ඉතින් මේ ටෝන එක දාන හිස් කළු වෙලා තියෙනවා නම් වැලමිට කළු වෙලා, බෙල්ල කළු වෙලා, ওই ගොඩක් දේවල් වලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන ටෝන එකක්. ඉතින් ඔයාලත් සර්ච් කරලා බලන්න මේ ටෝන එක කොච්චර හොඳද කියලා. ඉතින් ඔන්න හොඳට වේලෙන්න දීලා ඒ සීරම් එක ඇප්ලයි කරන්නයි යන්නේ. එකක් දී ඕඩන එකේ කැෆේන් සොලියුෂන් කියන ඒ සීරම් එක මගේ ඇසටේ කළු මීට වැඩිය ගොඩාක් තිබ්බා. ඉතින් මේකට තමයි අඩෝනේ. මම නයිට් ටයිම් එකට ක්‍රීම් ජාති මුකුත් ගන්නෙ නෑ. මේ සෙරාවි එකේ බ්ලෙමිෂ් කන්ට්‍රෝල් ජෙල් එක තමයි ඇප්ලයි කරන්නේ. ඉස්සර මන් දී ඕඩන එකේ නයිසිනමයිඩ් එක තමයි රෑටත් යූස් කරේ. දැනටත් මම උදේට ඒක යූස් කරනවා. හැබැයි මේ බ්ලෙමිෂ් කන්ට්‍රෝල් ජෙල් එකේ නයිසිනමයිඩ් ඒ වගේම HA BHA ඔය ඔක්කොම තියෙනවා. ඉතින් ඒක නිසා මම මේක යූස් කරනවා. මගේ නළල චෝටි චෝටි බිබිලි වගේක් ආවා. ඉතින් ඒ ටිකත් ඔන්න මේකට ගොඩාක් අඩු වුණා. තචුට්ටක් තියෙනවා. ඉතින් මගේ නයිසිනමයිට් යූස් කරපු නිසා කුරුලෑ නැති වුණා කියලා ඔයාලා හැමෝම දන්නවනේ. ඉතින් කුරුලෑ දැන් ඉන්නේ ඔය පීරියඩ් හැදෙන දවස්වලට විතරයි. ඔන්න දැනුත් එකක් ඇවිත් තියෙනවා. ඔයාලට පේනවද? ඉතින් ඒ කුරුලෑ හොඳ වුණාට පස්සේ මට තිබ්බ ප්‍රශ්නේ තමයි මගේ ස්කින් එකේ බිබිලි වගේ තව ඉතුරු වුණා. ඉතින් ඒක යවාගන්න තමයි මම මේ සෙරාවි එකේ බ්ලෙමිෂ් කන්ට්‍රෝල් ජෙල් එක යූස් කරන්නේ. ඇත්තටම ඒක නම් ගොඩක් හොඳයි. ඉතින් ඔය ටික තමයි මම නයිට් ටයිම් රුටින් එකට යූස් කරන්නේ.
ඉතින් ඔන්න දැන්නන් රෑ 12 වෙලා තියෙන්නේ. දැන් උන් අපි දෙන්න ආවා නිදියන්න. චූටි පුතා ඇඳේ එහෙට මෙහෙට වෙලා තිබ්බ තැන නෙවෙයි ඉන්නේ. ඉස්සෙල්ලාම ඔන්න එයාව මැදට අරගෙන තමයි අපි දෙන්න නිදා ගන්න හදන්නේ. අද දවසේ තිස්සෙම මට සතුට හිතෙන පුංචි පුංචි කාරණා ගොඩක් එකතු වුණා. ඉතින් හෙට දවසෙත් මගේ ජීවිතේ සතුට රැඳිලා තියෙන්න ඕනි කියලා තමයි මම හැමදාමත් නිදා ගන්නට ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් කරන් එනකන් අදට ගිහින් ඉන්න ඔයාලා ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ.